සෙලස් මහත්මා ප්‍රමුඛ මිය පරලෝකී ඥාතීන් සිහිපත් කරලා ඒ වගේම HK මාටින් සීනියෝ පියානන් NW පොලිමණිකේ මෑණියන් ඒ වගේම ලෙස්ලි දයාරත්න මහත්මා ඇතුළු මේ පරම්පරාවේ මිය පරලෝකී සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීමටත් අපවත් වීවදාල ස්වාමීන් වහන්සේලා රණවිදු මේ පරලෝකී රණවිදුවන් ඇතුළු සියලු දෙනා සිහිපත් කරලා කෘතවේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ පෙරදරි කරගෙන අද දවසේ මේ පින්කමෙහි දායකත්වයේ දරන මේ හැම එකක්ම වටිනා අරමුණු ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම දෙනාට ධර්ම අවබෝධය ලැබේවා කියන මේ අරමුණක් පෙරදරි කරගෙන සියලු දෙනා එකතු වෙලා තමන් පමණක් දහම් වසන්නට නෙවෙයි ලංකාවේ විදේශ රටවල දහම කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලස්වා දෙමින් අද සියස රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මේ පිරිතුන් කටයුතු සම්පාදනය කරගන්න. එනිසා හැම දෙනාම දැන් සූදානම් වෙන්නේ සැදැහැතිකින් යුක්තව බුදුරජාණන් වහන්සේ විසින් අපේ ජීවිත මෙලොව පරලොව වශයෙන් අර්ථ සම්පන්න කරගන්නට දේශනා කළ දහම් කරුණක් කෙරෙහි අවධානය යොමු කරන්න. අද පිනතුන්ට ධර්ම දේශනා කරන්නට අපි මාතෘකා කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේහි සඳහන් වෙන වටිනා ගාථා ධර්මයක්. පිනතුන් නිතරම අහලා තියෙන දැනගෙන තියෙන පළපුරුදු කාරණයක් තමයි සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සතර සංග්‍රහ වස්තු පිළිබඳව ප්‍රධාන වශයෙන් දේශනා කරනවා. අපි සමාජයේ ජීවත් වෙනකොට අපෙන් සමාජයට විය යුතු යුතුකම් කොටස මේ සතර ආකාරයෙන් සිද්ධ කරන්නේ කොහොමද කියලා.
මනුස්සයෙක් හැටියට ජීවත් වෙනකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පුරුදු පුහුණු කරද්දී අපේ අවධානය යොමු වෙන්න ඕන පැති දෙකක් තියෙනවා. අපි නිතරම දේශනාවලදී පැහැදිලි කරලා දෙනවා. ඒ අංශ දෙක තමයි පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාව සහ නැවැත්ම පිළිබඳ ප්‍රතිපදාව. පැවැත්ම පිළිබඳ ප්‍රතිපදාවයි කියලා කියන්නේ තමන් සහ ලෝකය පවත්වන්නට අප විසින් කළ යුතු යුතුකම් වගකීම්, අත්‍යවශ්‍ය දේවල් සොයලා බලලා සම්පාදනය කිරීම. තමන්ගේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර පාන ගේදර මිල මුදල් ඖෂධ දැනුගත්කම් මේ හැම එකක්ම අපිට ජීවත් වෙන්නට අවශ්‍යයි. ඒ වගේම අපිට ජීවත් වෙන්නට උදව් කරන මව්පියෝ, ගුරුවරු, ඥාතීන්, හිතවතුන්, තමන්ගේ රට, ජාතිය, සාසනය, සමස්ත ලෝකය, සුබධම මේවා මනමින් පවත්වා ගැනීමට අපි කාගේ වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ නිසා තමන් ඇතුළු ලෝකය පවත්වන්නට අපි ඒ අය ජීවත් වෙන පරිසරය අනුව, ඒ අය වගකීම් දරන භූමිකාව අනුව තම තමන්ගෙන් වෙන්නට ඕන කාර්යභාරයක් තියෙනවා. භික්ෂුවගෙන් විය යුතු කාර්යභාරය වෙනයි, ගිහියාගෙන් විය යුතු කාර්යභාරය වෙනයි. ඒ ගිහියා අතරත් මවගෙන්, පියාගෙන්, ස්ත්‍රියගෙන්, පුරුෂයාගෙන්, ස්වාමියාගෙන්, භාර්යාවගෙන්, දරුවාගෙන්, පාලකයාගෙන්, ගොවියාගෙන්, කම්කරුවාගෙන් එක් එක්කෙනාගෙන් මේ සමාජයට වෙන්නට ඕන සේවයේ කාර්යභාරය වෙනස් වෙනවා. ඒ කාර්යභාරය නිවැරදිව හඳුනාගෙන ඒ යහපත ලෝකයේ වෙනුවෙන් කිරීම ධර්මානුකූල ප්‍රතිපත්තියේදී සිටින අපි කාගේත් වගකීමක් වෙනවා. කුමක් නිසාද? ඒ සමස්තය පවත්වන්නට අපේ භූමිකාව මත ඉඳගෙන අපි ලබා දෙන දායකත්වය මත තමයි අපේ ජීවිතය සුවපත්ව පවත්වන්න පුළුවන්. එහෙම කියන්නේ අපෙන් කරන්න ඕන යුතුකම් වගකීම් ටික නිසි විදිහට නොකෙරුණොත් මවකගින් කෙරෙන්න ඕන ඒ මාතෘ භූමිකාව තුළ වගකීම් හරියට ඉති නොවුණු සමස්ත දරු ප්‍රජාවම අනාත වූ අසරණ වූ තත්ත්වයට පත් වෙනවා. එතකොට ඒ තුළින් ඉදිරි පරම්පරාවම අගාධයට යන තැනකට ඇදගැටුණොත් ඉන්නකොට අපට මනුෂ්‍ය ධර්මයන් හෝ සදාචාර ධර්මයන් අපට මහජනයාගෙන් අපේක්ෂා කරන්න පුළුවන්. පියා පීතෘ ධර්මයේ තුල පිළිතුරයි වගකීම් ටික හරියට කරන්නේ නැතිනම්, පාලකයා පාලන ධර්මයේ තුල පිළිතුරලා හරියට ඒ වගකීම් ටික ඉටු කරන්නේ නැත්නම්, භික්ෂුව ශ්‍රමණ ධර්මයේ තුල පිළිතුරලා හරියට ඒ වගකීම් ටික ඉටු කරන්නේ නැත්නම් හැම විටම ඒ දෙදරායම සිද්ධ වෙනවා. සත් කාගේ වගකීමක් තියනවා අපි නිවන් දකින්නට කටයුතු කරන අතරතුරේම ලෝකයේ වෙනුවෙන් කළ යුතු දේශයා බලලා කිරීම. ඒ අතරතුරේම අපට සිද්ධ වෙනවා ලෝකයේ වෙනුවෙන් කරන දේවල් හැමදාම කරමින් සමස්තයම ඒ වෙනුවෙන් යොමු කරලා කටයුතු කිරීම නොවේ. එසේ කටයුතු කරන අතරතුරේ අපේ පෞද්ගලික විමුක්තිය සඳහා අපි කටයුතු සම්පාදනය කරගන්න. ඒකට ආයේ වෙනත් වෙලාවක් හිතෙන්නේ නැහැ. මවට මාතෘත්වයෙන් පරිබාහිර වූ වෙලාවක් හොයාගන්න පුළුවන් කමක් නැහැ. ගුණධර්ම වලට. ඒතර මව මිය යන තෙක්ම මවක්. බිරිඳ මේ යනතෙක්ම බිරිඳක්, සැමියා මේ යනතෙක්ම සැමියෙක්, ගිහියා මේ යනතෙක්ම ගිහි බව තුළම ඉන්නවා නම් ගිහියෙක්, පැවිද්දා මේ යන තුළම ඒ ශ්‍රමණ ධර්මයෙන් තුළ ඉන්නවා නම් පැවිද්දෙක්. එතකොට තමන්ට ඒ භූමිකාව තුළ ඉඳගෙනම තමයි තමන්ගේ මුක්තිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නට වෙන්නේ. එයින් බැහැර වෙලා, එයින් අයින් වෙලා වෙනම වෙලාවක් අපිට ගුණධර්ම වඩන්නට යොදා ගන්න පුළුවන්. එමනම් නැවැත්ම පිළිබඳව, නැවැත්මයි කියලා කියන්නේ මනසේ පහළ වෙන කෙලෙස් ධර්ම ආවේග හඳුනාගෙන ඒවා ප්‍රහාණය කරමින් මේ සසර ගමන නිමා කරන්නට කටයුතු කිරීම. බෞද්ධයෙකුට, මනුෂ්‍යයෙකුට හැටියට ඒ සඳහා අපි වැයම් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ මැනවින් අවධාරණය කළා. ඒ නිසා නිවන් දැකීම සඳහා, විමුක්තිය සඳහා, නැවැත්ම සඳහා කටයුතු සම්පාදනය කර ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් ඒක අපේ පෞද්ගලික කාර්යයක්. ඒ පෞද්ගලිකයි කියන්නේ මම ඊළඟ භවයේ උපදිනවද නැද්ද කියන එක ඒක මට අදාළ කරන්නේ. ඒක ලෝකෙට අදාළ කරන්නේ නෙමෙයි. හැබැයි ලෝකේ පවතින තාක්කල් මම කොයි විදිහද ජීවත් වෙන්නේ කියන එක ඒක මට විතරක් නෙමෙයි ලෝකෙටත් අදාළ කරන්නේ. එයි මගේ ජීවිතේ මට පෞද්ගලිකයි, මට ඕන දේ මම කරනවා කියලා අපිට හිතුවක් කාර වෙන විදිහක් නැහැ. කුමක් නිසාද? මම ජීවත් වෙන්නේ කාටත් අයිති ලෝකයේ තුල නිසා. තන මම මේ භව ගමන නිමා කරලා විමුක්තිය සාධනය කරන නැවත නොඉපදී ඉන්නවද කියන එක ඒක මට පෞද්ගලිකව තීරණය කරන්නට පුළුවන් කාරණයක්. එතකොට එහෙම තීරණය කරගෙන මම නොඉපදී ඉන්නවා නම්
ලෝකයේ අන් අයට ඒ සම්බන්ධව කිව හැකි කළ හැකිද නැහැ. ඒගොල්ලන්ට සිද්ධ වෙන හානියක් නැහැ. නමුත් අපි ලෝකයේ ජීවත් වෙන තාක් කල් ඒ ඇයට යහපතක් කරන්න පුළුවන් ආකාරයෙන් ජීවිතේ පවත්වා ගන්න. ඒ වගේම අපි විමුක්තිය සාධනය කරගත්තට පසුව අපේ ශක්ති ප්‍රමාණය, ඒ අපි අවබෝධ කරගත් ධර්මය, අපි හඳුනාගත් ධර්මමග අන්දරට පහදා දීමත් සත්පුරුෂයන්ගේ වගකීමක් වෙන බව බුදුහාම දේශනා. ඒ මොකද ඒ නිසා තමයි මේ සමාජයක ಗುಣධර්ම දායාද වෙන්නේ. අර කියනක් තේනවානේ, අසත්පුරුෂයා අපරාධ කරන නිසා නෙවෙයි ලෝකේ පරිහානියටපත් වෙන්නේ, සත්පුරුෂයන් නැත්නම් හොඳ මිනිස්සු හොඳ වැඩ නොකරන නිසායි සමාජයේ පිළිගන්නපත් වෙන්නේ. මොකද අසත්පුරුෂයෝ කවදත් ඉන්නවා. ඒ මිනිස්සු කරන්නේම අයහපත් දේවල්. ඒවා බුදුරජාණන් ලෝකේ 15ක් තියෙනවා, නැතත් තියෙනවා, එදත් තියෙනවා, අදත් තියෙනවා, අනාගතේටත් පෞකාරය අසත්පුරුෂයේ පාප ධර්මයේ පවත්වගෙන යනවා. නමුත් සියලු පෞකම් ලෝකේ පවතිද්දී, සියලු අයහපත ලෝකේ පවතිද්දී ලෝකයේ සුමකට යොමු වෙන්නේ සත්පුරුෂය අවදි වෙලා අන් අයට නිවැරදි දහම් බව පෙන්වා දෙන නිසා. ඉතින් ඒ කාර්ය යම් මොහොතක එන හිටියොත් එදාට අසත්පුරුෂ ධර්මයේම අසත් ධර්මයේම ලෝකේ වැඩෙනවා. ඒ නිසා අපි කාගේත් වගකීමක් තියෙනවා පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නටත් ඕනේ, අපේ විමුක්තිය සඳහා කටයුතු සම්පාදනය කරගන්නත් ඕනේ. ඒ විමුක්තිය සඳහා කටයුතු කරද්දී අපි යම් සද්ධර්මයක් වටහා ගන්නවා නම් ඒ අන් අයට පහදලා දීලා මේ සමාජයේ ගුණනුවණින් පිරිපුන් තැනක් බවට පමුණුවන්නට දායක වීමක් අපේ වගකීමක් වෙනවා යුතු කරන්න. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෞද්ධයෙක් වශයෙන් නිවන් දකින්නට කටයුතු කරන අතරතුරේම මේ සමාජයත් එක්කලා ජීවත් වෙනකොට දිනතුන් දන්නවනේ සීගාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ අපේ පැවැත්ම දිසා 6කටම බද්ධ වෙලායි පවතින. හරියට මැද තියෙන කේන්ද්‍රයේ තියෙනලා සදිසාවටම යම් සම්බන්ධතාවයක් ගොඩනැගුවා වගේ ඒ සදිසාවේම සම්බන්ධතාවත් එක්කම තමයි ඒ මැදට නැදි වෙලා ඉන්නේ අපේ ජීවිතේ පවතින. ඒ සදිසාව කියලා කියන්නේ කවුද? මව්පියෝ, ගුරුවරු, මිත්‍රයෝ, ශ්‍රමණ බ්‍රාහ්මණය, ඒ වගේම තමන්ට උපකාර කරන දාස දාසීන් එහෙම නැත්නම් කම්කරුවන්, අබුදරුවන්, මේ සියලු දෙනාත් එක්ක අපේ ජීවිතේ බැඳලා තියෙන ගිහියෙක් හැටියට විශේෂයෙන්. එතකොට ඒ හැම පැත්තක් ගැනම සිතලා බලලා කල්පනා කරලා තමන්ගේ ඒ සදිසාරකම එහෙම නැත්නම් ඒ කොටස් හරියටම වෙනතුන යුතුකම් වලින් බැලුවිට කරන්නේ. ඒ ක්‍රියාව නිවැරදිව කරන ක්‍රමය තමයි මේ සතර සංග්‍රහ වස්තු කියලා බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයේදී දේශනා කරා. ඒ අපට උදව් කරන අයට අපි කොහොමද උදව් කළ යුත්තේ? අපට සහාය වෙන අයට අපි කොහොමද සහාය විය යුත්තේ? අපට ජීවත් වෙන්නට ඉඩ සලස්වා දෙන අයට අපි කොහොමද ජීවත් වෙන්නට කෘතවේදීව ඉඩ සලස්වා දිය යුත්තේ? ඒ ක්‍රම හතරකින් අවස්ථා හතරක සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ සංග්‍රහ වස්තු හතර තමයි දානය, ප්‍රිය වචනය, ආර්ථචරය, සමාව. නමුත් මේවා පිළිබඳව අපේ අවධානය යොමු නොවන එක්තරා අංශයක් තියෙනවා. ඒ තමයි මේ ගාථාවේ අවසාන පදය. අවසාන පදයේ බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? තත්ත යතාරණ. මේ සතර සංග්‍රහ වස්තු භාවිතා කළ යුත්තේ කොහොමද? ඒ ඒතන සුදුසු පරිදි. අන්න ඒ කොටස අද ගොඩක් දෙනා අමතක කරා. දන්නෙන්නට ඕන, ප්‍රිය වචනේ භාවිතා කරන්නට ඕන, අර්ථචාරයාවේ යෙදෙන්නට ඕන, සමානාත්මතාවේ ක්‍රියාත්මක වෙන්නට ඕන. හැබැයි ඒ ඒතන සුදුසු විදිහටයි මේක යොදන්න. නුසුදුසු තැන යෙදුවොත් ඒක සංග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක අයෝග්‍ය කාරණයක් වෙනවා. ඒක විකෘතියක් වෙනවා. ඒක විනාශයක් වෙනවා. ඒ නිසා ඒ තන සුදුසු ආකාරයෙන් මේ ධර්මතාවයන් භාවිතා කරලා ලොවට යහපතක් කරමින් තමන්ට නිවන් දකින්නට මඟ සලස්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැන පින්තුන්ගේ අවධානය යොමු කරන්නටයි අද ධර්ම දේශනාව සඳහා නිගාතා ධර්මයක් මාතෘකා කරගත්. තවද මෙහි කියන කාරණා හතර මතු පිටින් බැලුවන් පස්සේ අපි කාට ප්‍රකටයි? අපි විතර අහන කාරණා දානේ කියන්නේ මොකක්ද? තමන් සන්තකදී අන් අයට යම් පරිත්‍යාගයක් කරනවා කුමන අදහසින්ද? යහපතක් කරන අදහස. එතකොට එහි මූලික පරමාර්ථය හරියට තේරුම් ගත්තහම තමයි තත්ත යථාරහං ඒතන සුදුසු පරිදි යොදවන්නට පුළුවන්. ඒ පරමාර්ථය හරියට තේරෙන්නේ නැත්නම් සුදුසු තැනක් යොදවනවා නුසුදුසු තැනක් යොදවනවා. දානය කියලා කියන්නේ අපි මතු පිටින් හඳුනා ගන්න හැටියට දානය කියන්නේ මොකක්ද කියලා අහුවොත් දීම. දානය නම් දීමයි.
දානියම දීමයි කියලා අර්ථකථනය කරොත් සම්පූර්ණ පටලැවිල්ලක් සිද්ධ වෙනවා. ඇයි මොකටද දෙන්නේ? ඒ දීමේ අර්ථය හඳුනා ගන්න. එතකොට දෙනවා කියන්නේ අනුන් නසන්නටත් දෙන්න පුළුවන්. අනුන් වනසන්නටත් දෙන්නට පුළුවන්. අනුන්ගේ පරිහානිය පිණිසත් දේවල් දෙන්නට පුළුවන්. අනුන් විනාශයට ඇද වැටෙන හැටියටත් දේවල් දෙන්න පුළුවන්. කෝපයටත් දෙන්නට පුළුවන්. ඒ වගේම තෘෂ්ණාවටත් දෙන්නට පුළුවන්. මුලාව නිසා, මෝහය නිසා දෙන්න පුළුවන්. බය නිසා දෙන්න පුළුවන්. මේ විදිහට විවිධ පදනම් තුන දෙන්නට පුළුවන්. ඒකම එකක්ම දානය වෙන්නේ නැහැ. හැබැයි දානය වෙන්නේ තමන් සතු දෙයින් අනිකාට යහපතක් කිරීමේ අදහසෙන් දෙන්නා වූ දෙය තමයි දානයේ පත්‍යය කියලා කියන්නේ. ඒතර මෙතන සමාජයට සංග්‍රහ කරන්නට අපි දන් දිය යුතුයි කියලා කියන්නේ අන්නයට යහපතක් වෙන ආකාරයෙන් තමන් සන්තක දේවල් පරිත්‍යාග කරන්න පුළුවන්. ධනය හරි, ආහාර පාන හරි, අඳුන් දළුන් හරි, ගෙවල් දොරවල් හරි, ඉඩ කඩක් හරි, යාන වාහන හරි, කුඹුරු වතු පිටි හරි, එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රමය හරි, දැනුම හරි, හැකියාව හරි, මොනවා හරි තමන් සන්තක දෙයක්. අන්නයේ යහපත පිණිස යොදවන්නට පුළුවන් නම් අන්න එතනද. එහෙනම් අපිට විශේෂයෙන් අවධානය යොමු කරන්නට වෙනවා ඒ දන් දීම සිද්ධ කරද්දී මේ දීම කරන්නේ කවර පරමාර්ථයකින්? අන්නේ පරමාර්ථය හඳුනා ගන්නම තමයි තත්ත තත්ත යතාරහං ඒ හේතන සුදුසු පරිදි දෙන්නට පුළුවන්. එහෙම නැති වුණොත් එයම විනාශය පිණිස හේතු වෙනවා. දැන් සමහර වෙලාවට ටිකක් මිල මුදල් තියෙන යමක් කමක් කරන්නට පුළුවන් වැඩිහිටියෝ මව්පියෝ දරුව හදනකොට ඒකළු කල්පනා කරන්නේ අපි විඳපු දුක දරුවන් ලැබෙන්න ඉඳ තියන්නට හොඳ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ බොහොම සුවෙන් සතුටින් ජීවත් කරවන්න ඕනේ කියලා ඉල්ලන්නේ මොනවද? ඉල්ලන්නේ අරගෙන. එතකොට මට පරිගණක යන්ත්‍රයක් ඕනේ කියලා ඒක අරගෙන. මට දුරකථනයක් ඕනේ කියලා ඒක අරගෙන. මට බයිසිකලයක් ඕන නම් ඒක අරගෙන. මට කාර් එකක් ඕනේ කියලා ඒක අරගෙන. නමුත් මේකෙන් දරුවන්ට මේ වයසත් එක්කලා සිද්ධ වෙන්නේ හොඳක්ද නරකද? එහෙම විචක්ෂණ උනේ නැතිනම් ඒක දානයක් පරිත්‍යාගයක් නෙවෙයි පිටුතුනේ අවිචාරවත් විනාශ මුඛයට යන්නට කරන්නා වූ දෙයක්. නිසා නික ඉල්ලන්නට පුළුවන්. ඉල්ලන නිසානේ දුන්නේ මම. ඒක දානේ නෙවෙයි. ඒක හැබැයි දානේ නෙවෙයි. ඒකත් යම් කිසි දීමනාවක් තියෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ දානේ යම දීමයි කියලා අර්ථකථනය කිරීම කෙසේවත් යුක්තිසහගත නැහැ. සහේතුක නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ. ඒක අර්ථපූර්ණ නැහැ. අර්ථපූර්ණ වෙන්නේ දානේ යම පරිත්‍යාගය යන අනිකාගේ යහපත පිණිසයි. එතකොට එහෙමනම් දරුවා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒකෙන් යහපතක් වෙන්නේ කොහොමද? යාචකයා යමක් ඉල්ලපු පමණින් දෙනවද? ඒ දීම යහපතක් සිදු වෙන හැටියට දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් හාමුදුරුවන්ට ඉල්ලපු පමණින්ම දෙනවද? උන්වහන්සේගේ දීමනාවේ යහපතක් වෙන්නේ කොහොමද? දැන් අපි දකිනවානේ සමාජයේ ඒ වගේ වික්ෂුන් වහන්සේලා පවා විනාශ වෙන තැනට ඇතැම් අයගේ මිත්‍රකම්, හිතවත්කම්, පරිත්‍යාගයන් යොමු වෙන ආකාරය සමහර වෙලාවට බැලුවෙන් පස්සේ විවිධ දුරාචාරයන්ට යොමු වෙලා අරිහණියටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලාගේ චරිත දිහා බැලුවෙන් පස්සේ ඒවට හේතු වෙලා තියෙන්නේ අනිත් අයගේ මිත්‍රශීලී උපකාරය. පරිත්‍යාගය සමහරලාට ඒ වයසේම තරුණ කීප දෙනෙක් එකතු වෙලා ඒවත් එක්කලා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දීලා කැමති කැමති විදිහට කටයුතු කරන සහය වෙනවා. ඇයිම වෙලා තියෙන්නේ? නැහැ ඉතින් හාමුදුරුවෝ ඉල්ලපු නිසානේ මම ගෙනත් දුන්නේ. එහෙම කියලා කියන එක ප්‍රමාණවත් නැහැ. ඒතර භික්ෂුන් වහන්සේට උනත් අපි යමක් පරිත්‍යාග කරනකොට උන්වහන්සේගේ ශාසනික සම්ප්‍රදායෙන් පිරිහෙන්නට ඒක හේතුවක් වෙනවද? ඒ වයසේ භික්ෂුන් වහන්සේ නමකට එබඳු පරිත්‍යාගයක් කරන එක යෝග්‍යද අයෝග්‍යද මේ හැම දෙයක් පිළිබඳව කල්පනා කරලා බලන්නට වටිනවා. එහෙම නොවුනොත් ඒ දීපනාව යහපත පිණිස හේතු වෙන්නේ. අපි හිතමු යම් භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට දුම් වැටියක් ගෙනත් දෙන්න. එතකොට මට මත්පැන් ටිකක් ගෙනත් දෙන්න. එතකොට එහෙම ගෙනත් දෙන්න කිව්වොත් දැන් ඉතින් හාමුදුරුවෝ ඉල්ලපු නිසානේ ගෙනත් දුන්නේ. අපිට මෙච්චර උදව් කරන එක එහෙම නොදී හරියන්නේ නැහැ. එතකොට ඒ මට්ටමින් කල්පනා කරනවා නම් ඒක ශාසනයේ අභිවෘද්ධියට හේතු වෙන යහපත පිණිස හේතු වෙන විමුක්තිය පිණිස හේතු වෙන ප්‍රතිපදාවක් හෝ පරිත්‍යාගයක් වෙන්නේ නැහැ. එතන සිද්ධ වෙන්නේ අකුසල් වැඩෙන, දුර්ගුණ වැඩෙන, ශාසනයේ වෙනසෙන, ප්‍රතිපත්ති ක්‍රමයේ විනාශ වෙන විදිහේ අයෝග්‍ය දීමනාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොදිය යුතු දේවල්
නොදිය යුතු දේවල් මොනවාද? අනේකාගේ විනාශය පිණිස හේතු වෙන දේවල්. මත්ද්‍රව්‍ය, ඒ වගේම අන්නගේ ජීවිත විනාශ වෙන්නට හේතු වෙන දේවල්, වසවිස, මේ බඳු දේවල් අනේකා ඉල්ලුවා කියලා උනත් දීම යෝග්‍ය නැහැ. එතකොට යහපත් දේ, හොඳ දේ උනත් දෙනකොට තැන බලලා, අවස්ථා බලලා සුදුසු පරිදි දෙන්නට විචක්ෂණ වෙන්න ඕන. එහෙම නැවුනොත්, එහෙම නොවුනොත් සමබරතාවයේ පවත්වාගෙන යන්නට බැරි වෙනවා. පසුගිය කාලෙක අපිට එක දවසක් අම්මා කෙනෙක් ආරාධනා කළා ධානයට. ආරාධනාවට යන්නට කලින්ම ඒ අම්මා මට කිව්වා, "හාමුදුරනේ, අපේ දරුවෝ මේ පරිත්‍යාගයට බොහෝම අකමැති. මම දන් දෙනකොට ඒගොල්ලෝ නිතරම මට විරුද්ධ වෙනවා. ඒ නිසා දාන වන්දනාව කරනකොට මෝදනාව කරනකොට ඒ අයට පිටක් කියා දෙන්න මේ දන් දීමට හරස් වෙන්න එපා. ඒක පාපයක් කියන බව එයාට කියන්න. දන් දීමේ වටිනාකම පැහැදිලි කරනවා." දැන් මෙහෙම කිව්වට අපි එකපාරට ඒවා කියන්නේ නැහැ. මොකද එක එක නා එක එක මතවාදවල ඉඳගෙන එහෙම කියනවා. ඒ නිසා දානෙට ගිහිලා මම ටිකක් පරීක්ෂාවෙන් බලා හිටියා ඒ දරුවන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ දරුවෝ බොහෝම සදහසකින් දානෙගේ දෝපස්ථාන කළා. ඒ සියල්ලක්ම කළා. කරලා ඉවර වෙලා වරඳලා ගන්නකොට දන් දීම මට ඇවිදින් කියනවා, "අනේ හාමුදුරනේ, බුත්තා මොදනා කරනකොට අපේ අම්මට ටිකක් කියා දෙන්න. මේ දන් දෙනකොට කොහොමද සමබරව ඒවා කරන්නේ කියලා. ගෙදර මිනිස්සු ජීවත් වෙන්න ඕන කියලා මතක තියාගෙන දාන දෙන්නේ කොහොමද කියලා අම්මට කියා දෙනවා. දැන් මොකක්ද ඇති වෙලා තියෙන ගැටලුව? දන් දීම හොඳයි කියලා දන්නවා. හොඳ නිසා දරුවෝ ගැන තකන්න නැතුව, ගෙදර පැවැත්ම ගැන තකන්න නැතුව දන් දෙන්න කියලා වැඩි කලක් ඒ දාන්නේ පවත්වන්න බැරි වෙනවා. එතකොට කෙනෙක් තර්ක කරන්න පුළුවන්, මේ මහබෝසතාණන් වහන්සේලා වගේ ජීවිතයක් පරිත්‍යාග කරනවා කියලා. ඒ පරිත්‍යාග කරන කමක් නැහැ, සමවර කරගන්න පුළුවන්. එතකොට දැන් වෙස්සන්තර රාජ්‍යයේ ඇලියතා දන් දීන ඊට පස්සේ කෙලින්ම මහජනයා විසින් ප්‍රතික්ෂේප කරාට පස්සේ ආයෙ අඳුරුගන්නකමින් හිටියේ නැහැ. අනේ මගේ අතින් කරද්දක් සිද්ධ වුණේ, මට සමාව වෙන්න, මට මේ රජයෙන් මිදෙන්න, එහෙම මොකුත් නැහැ. කෙලින්ම ආයෙකනම් තීරණය කරන්න වෙස්සා කියලා. ඉතින් ඒ මට්ටමට හයිය තියනවා නම් ඒ මුතුමරක් දැන් ඒක අම්ම මොකද්ද කියන්නේ? අනේ හාමුදුරනේ, මේ දන් දෙනකොට විතර බාධා කරන ඒගොල්ලෝ අනුශාසන සිද්ධ කරලා දානවා. ඒ නිසා ඒගොල්ලන්ට කියා දෙනවා. එතකොට ඒකෙන් දැන් මේ ඇති වෙනා තියෙන තත්ත්වය දැන් මේ මෑණියන්ට දරා ගන්න බෑ. මෑණියොත් එකෙන් කලබලයට කම්පණයට පත් වෙනවා. දරුවොත් එකෙන් කම්පණයට පත් වෙනවා. එහෙම නම් ඒක සමතුලිත බවක් නෑ. තමන්ට තියන නොගෙන දුන්නක් කාටද ඒක තමන්ට දරන්න පුළුවන්. ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒකට මට සිතේ ශක්තිය තියෙනවා. ඒ නිසා මේ බඳු තැනත්තාට ඕනෑම ප්‍රමාණයකින් අන්දගේ යහපත පිණිස කැප වෙන්න පුළුවන්. අවශ්‍ය වුණොත් තමන්ගේ ජීවිතයේ මත කරුණ පරිත්‍යාග කරන්න ඒ බඳු සත්පුරුෂයෙක් කලක් යනකොට වැඩෙනවා. හැබැයි එහෙම වැඩෙනවායි කියලා කියන්නේ අයථා විදිහට ජීවිතය විනාශ කරගන්නට පෙළඹෙනවා කියන එක නෙමෙයි. දැන් මම පෞද්ගලික කාර්යයකට ආරම්භ කරන බුදු බව ප්‍රාර්ථනා කරගෙන ජීවිත දානයක් දෙන්නට කියලා සත්වත්තේ අර කොටියක ඉන්න කූඩුවකට ගන්නවා. තොර ඒ සතුන්ට උදේ හවස මස් දෙනවා. ආ ඒ සතුන්ට අපේ ජීවිතේ වල නැහැ. එතකොට දැන් මේ බුදුවා ප්‍රාර්ථනා කරන දිවිපල දොඩට තමලා දාන පාරමිතා කරනවා කියලා මොකක්ද මේ කරන්නේ? තන්නේ කරන කාරණේ පටලවා ගන්න. පරිත්‍යාගය කියන්නේ මොකක්ද? ඒක ඥාන සම්පයුක්තව ඒ කාර්ය කරන්නේ කොහොමද කියන්නේ? ඒ ඔක්කොම කර්මිතයි. එතකොට ලෝකයට ප්‍රදර්ශනය කරන්න මම බුදුබව ප්‍රාර්ථනා කරගෙන මම ජීවිත දාණය දුන්නා කියන විදිහට අභිමානයක් ඇති කරගෙන අයෝගී ආකාරයට ක්‍රියා කරනවා. බෝසත්වරු පරිත්‍යාගයන් කළේ ඒ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් දන් දුන්නේ මස් කන්න ඕන තරම් තියෙන තරකට යන්නේ මගේ ජීවිතේ දිහා මට බුදු වෙන්න කියලා නෙමෙයි. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නට පෙළඹුණු හැමතැනම පරීක්ෂා කරලා බලන්න වෙන කිසිම විකල්පයක් නැති තැනකින් තමයි මගේ ජීවිතය අවසන්වක් තමයි මම මේ සඳහා ක්‍රියාත්මක වෙනවා කියලා බෝසතාණන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. එතනයි පරිත්‍යාගය. එතන ජීවිතේ විනාශ වෙන්නට ඕනේ නැහැ. විනාශ වුණත් නොවුණත් තමන්ගේ ජීවිතය ගැන නොතකාන මේ කාර්යය දකගැනුවේ එතනයි දිවි පරදුවට සබා ලැබෙනවා කියලා. ඒ නිසා දානයි දන් දීම සුදුසුයි, දන් දීම යෝග්‍යයි. නමුත් ඒ කාර්ය කරන්නට ඕන කොහොමද? තත්ත්ව යථාවා ඒ තැන සුදුසු පරිදි හඳුනාගෙනයි ඒ පරිත්‍යාගය කළ යුත්තේ.
ඒ සඳහා එහි පරමාර්ථයේ විවරණය කෙරුණාට මොකක්ද පරමාර්ථය? තමන් සම්පතේ අන්නයට යහපතක් කිරීමේ පරමාර්ථයේ මුල් කොටසයි ඒ පෞත්‍යාවේ සිද්ධි. ඊළඟ දෙවන කාරණය තමයි තේය වජ්ජාජේ කියන ප්‍රිය වචනේ. ප්‍රිය වචන කතා කරන්නේ. ප්‍රිය වචනේ කියලා කියන්නේ මොකක්ද? කෙනෙකුට ප්‍රිය වෙනද තව කෙනෙකුට අප්‍රිය වෙනද පුළුවන්. විටක ප්‍රිය වෙනද තවත් විටක ඒතනත්තාටම අප්‍රිය වෙන්නද පුළුවන්. එහෙනම් ප්‍රිය වචනේ කියන එක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. කාලයෙන් කාරණයට වෙනස් වෙනවා. එහෙනම් අවස්ථාව දැනගෙන පුද්ගලයාගේ මනෝභාවයන් දැනගෙන අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සමෙන් නෝ ඊළඟ කාර්යය තමයි එතකොට අර සමාජයේ කියන්නේ මුරුංගත් දෙනවා කියන්නේ ඒ මට්ටමට යන්න බැරි කමක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න කොහොමද යාපුවේ අනිකාගේ හිත හදන අනිකා සතුට කරලා අනිකා නලවල ප්‍රිය වචන කතා කරලා කොහොමද තමන්ට අවශ්‍ය දේ කරගන්න. එතකොට ලේඛන වචී පරම කියන තත්ත්වයට වැටෙනවා. මිත්‍ර ප්‍රතිරූපකේක මිත්‍ර වගේ පිණී සිටිනවා. බොහොම ප්‍රියශීලීව කතා කරන තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන අයින්. ආයෙත් මොකක් හරි තමන්ට අවශ්‍යතාවයක් නැත්නම් බොහොම ප්‍රියශීලීව කතා කරන. ඒක නෙමෙයි මෙතන හඳුන්නේ. මෙතන කියන්නේ ඒ පුද්ගලයාගේ සිත හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන නොගැටෙන ආකාරයට මනස විනාශ නොවන අරුත මතු නොවන ආකාරයේ පරිස්සමෙන් ප්‍රියශීලීව කතා කරන. දැන් සමහර වෙලාවට පවුල් වල ඇති වෙන යම් යම් ප්‍රශ්න අරුතවලදී බොහෝ දෙනා ඇවිදින් අපිත් එක්කලා කියනවා හාමුදුරනේ මෙහෙමයි අපේ ගෙදර මේ මේ වගේ ගැටලු. ඒත් එහෙම නම් පස්සේ එක්කෙනෙක්ගෙන් ප්‍රශ්න අහලා අනිත් එක්කෙනාගෙන විස්තර තොරතුරු අහලා මේ මේ විදිහෙන් කටයුතු කරන්න කියන දෙදෙනාටම බොහෝ කොට පුළුවන් ප්‍රමාණයෙන් උපදෙස් දීලා මඟ පෙන්නනවා. සමහර වෙලාවට කාන්තාව ඇවිදින් කියනවා හාමුදුරනේ අපේ මහත්තයා මෙහෙමයි මෙහෙමයි මේ විදිහට ඕව අසත්පුරුෂ ගැති කොහොමද දඩක් කරේ ගැති කියන කොච්චර කිව්වත් හදන්නට පුළුවන් කෙනෙක් නෙමෙයි එහෙම කියන අවස්ථාවක් තියෙනවා. ඒත් මහත්තයත් එක්ක කතා කරන බැලුවෙන් පස්සේ ඉතින් ඒතරත්තාගේ හැම දඩම්බර ගැති තියෙනවා. හැබැයි කරුණා මෛත්‍රිය ලැබෙනවා නම් හොඳම පෙන්වීමක් ලැබෙනවා නම් හදන්න පුළුවන් අය ඒ අතර ඉන්නවා. එහෙම අවස්ථාවකදී විරිඳට කතා කරලා අපි කියනවා මම මහත්තයා මේක තේරුම් ගන්න මහත්තයාගේ අනුපාඩු තියෙනවා තමයි. හැබැයි ඒ අනුපාඩු සකස් කරගන්න නම් ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න. ඒ කියන දෙයට ගැටෙන්න යන්න එපා. වැරද්දක් සිද්ධ වෙච්ච පමණින් එකත් එක හැප්පෙන්න යන්න එපා. ටිකක් පරිස්සමින් හිත හැදෙන විදිහට කතා කරලා දෙවෙනුව ඒ අනුපාඩු සකස් කරගන්න ඉතින් යන්න. මේව කියනකොටම සමහර කියන්නේ මොකද්ද? අනේ මට බොරු කරලා පුදු නැහැ. වැරද්ද පිළිපෙණි මට නොදැක්කා වගේ ඉන්නට බෑ. වැරද්ද දැක දැක මට නිහඬ වෙන්න බෑ. එහෙම තමයි කියන්නේ. ඒ මොකද ඒගොල්ලෝ හිතන්නේ වැරද්ද දැක්ක ගමන් කෑ ගහන්න ඕන. වැරද්ද දැක්ක ගමන් බනින්නට ඕන. එහෙම කරලා සමාජයක් හදන්නට බෑ. වැරද්ද දැක්කත් නොදැක්කා වගේ ඉන්නට සුදුසු තැන තියෙනවා කොහොමද සඳහාද අනිකාගේ ලෝකයේ තමන්ගේ යහපත වැරද්ද දැකලා කෑකෝ ගහන්න ඕන තැන තියෙනවා. වැරද්ද දැක්කත් කෑකෝ ගහන්න නැතුව ක්‍රියශීලීව කතා කළ යුතු තැන තියෙනවා. එහෙම කතා කරලා ගොඩ ගන්න පුළුවන් තැන තියෙනවා. මට මතකයි අපේ පන්සල කිට්ටුව දායක නිවසක පොඩි දරුවෙක් ඒ පුංචි කාලේ හැමතිස්සෙම පළවිවල්ලා. ඒතර පළවිවල්ලාන්නේදී ඒ සත්තු කෙරේ මරන්න නෙමෙයි නමුත් ආදරයට හදන්න ඒකෙන් ලබන යම්කිසි ආස්වාදයක්. ඉතින් ඒකට දැන් අබ්බැහි වෙලා අම්මලා තාත්තලා කොහොම කිව්වත් නවත්තන්නේ. ඊට පස්සේ ඒ අම්මා පස්සේ හාමුදුරුවොත් එක්කලා ලොකු හාමුදුරුවොත් එක්කලා මේ කාරණේ සිහිපත් කළා. සිහිපත් කළාට පස්සේ හාමුදුරුවෝ අර දරුවට එන්න කියලා බොහෝම සුහදශීලීව කතා කළා. දැන් එන්න කියන පස්සේ අම්මා කියලා දෙනවා අනේ හාමුදුරුවෝ එන්න කිව්වා. ඊට පස්සේ පන්සලට ගියා. ගියාට පස්සේ හාමුදුරුවෝ බොහෝම කරුණාමයිත්වයෙන් කියා දුන්නා මෙහෙමයි සත්තුන්ට ආදරය කරන එක හොඳයි නමුත් උන් අල්ලලා අල්ලන්න ගියන් පස්සේ උන්ට ගොඩක් හිංසා වෙනවා. අපි නොහිතන විදිහට මොකද ළඟට එලා අල්ලගන්න කිව්වයි කියලා පරණියෙක් ළඟට එන්නේ නැහැ. ඒතකොට මොකක් හරි කරලා එක්ක දැලක් දාන්න වෙනවා නැත්නම් මොලකක් හරි විකෘති ක්‍රමයකට තමයි උවල්ලන්න වෙන්නේ. එහෙම කරනකොට අතපය කැඩෙනවා අතට කැඩෙනවා ඒ සතාගේ විදහස නැති වෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා පුතා මේ විදිහෙන් කටයුතු කරන්න කියලා හාමුදුරුවෝ බොහෝම හිතවත්ව කියලා දෙනවා.
ඊට පස්සේ මේ දරුවා ගෙදර ගිහින් කියලා තිබුණේ මොකද්ද? ආමුදුරෝ හොඳින් කිව්ව නිසා මම ඒක නවත්තනවා. මම හිතාගෙනම ගියේ බැරි වෙලාවක් මට අම්මලා වගේ දැන්නා නම් එහෙම මම හෙට ඉඳලා දිගටම නොනවත්වාම පරිවිය අල්ලනවා කියලා මම හිතාගෙන ඉන්නේ. ආමුදුරෝ හොඳින් කිව්ව නිසා මම නවත්තනවා. එතකොට දැන් මේ වැත්තේ මොකද්ද වැරද්ද? දැක්කපු ගමම්ම ඒකට දුරුපිට වෙලා කෑ ගහලා ගැටිලා එහෙම කරන්න සුදුසුකම් තියෙනවා. හැබැයි ඒ කවර තැනක හොඳින් කියන්න ඕන තැන කොතනද? මුලින්ම එක පාට කෑ ගහලා හරියන්නේ නැහැ. කරුණා මෛත්‍රිය කියලා බලන්නට ඕන. එහෙම හදන්නට බැරි නම් තමයි පදින් කියන්න. එහෙම බැරි නම් තමයි දඬුවම් කරන්න. නමුත් අවසානෙට කරන එක මුලින්ම කරන් පස්සේ ඒ දරුවාට හතර දඬුවම් දෙන්න හිතුවක් කාර්යයක් වෙන්න ඒ නිසා ප්‍රිය වචන කතා කරනවා කියන එක වෙනතුනේ උගවත් දෙනෙකුගේ ජීවිත වෙනස් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි Taman මේ වැඩේ කරගන්න නිකන් බොරුවට ඒ අය නලවනවා කියන එක නෙමෙයි, රවට්ටනවා කියන එක නෙමෙයි, යහපත පිණිස ක්‍රියාත්මක වෙන්නට සුදුසුතර සුදුසු වචන කතා කරන්න. ඒ වගේ කොච්චර ධර්මානුකූල හොඳ දෙයක් වුණත් අනිකා ප්‍රිය නැත්තම් එතනට ඒවා කියන්න ගියොත් අර්බුදයක්මයි ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුස්සීලයට සීල කතාව ප්‍රිය කතාවක් නෙමෙයි. ඔහුට ඒක අප්‍රිය කතාවක්. ඇයි? තමන් දුස්සීල නිසා සීලය ගැන කතා කරනකොට ඔහු කැමති නැහැ. මසුරාට දානය ගැන කතාව ප්‍රිය කතාවක් නෙමෙයි, අප්‍රිය කතාවක්. ඒ නිසා එබඳු මිනිස්සු ඉදිරියේ එබඳු කාරණා ගැන වැඩිපුර කතා කරන්න ගියොත් ඒ අය කුපිත වෙන එක ගැටෙන්නේයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොසල් රජුව අසත්‍යෂ මහදානයක් වුණා. බුද්ධ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලා වැඩම කරවලා එක දවසක 14 කෝටියක් රන් කහවණු වියදම් කරලා අසත්‍යෂ මහදානය දුන්නා. දානවන්තලා ඉවරලා බුදුහාමුදුරුවෝ වචනයක්වත් දේශනා නොකොට නිහඬවම විහාරෙට බැහැ. කොසල් රජුව කල්පනා කළා වෙනද සාමාන්‍ය දානයක් දුන්නා බුදුහාමුදුරුවෝ දීර්ඝ අනුමෝදනාවක් කරනවා. අදයි අනුමෝදනාව නොකළේ කියලා ඉක්මනට විහාරයට ගිහිල්ලා සමාව ගත්තා. අපි අතට වරදක් වුණා නම් සමාව. කුමක් නිසාද? උන්වහන්සේ අනුශාසනා නොකර. පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනුමෝදනා නොකළේ ඔබෙන් වරදක් වෙච්ච නිසා නෙමෙයි, මේ දාණය ගැන බොහෝ දෙනා හිත පහදවා ගත්තා. එක මසුරු අමාත්‍යවරේ මේ ගැන හිත නරක් කරගත්තා. මේ අහවල් දෙයකට 500ක් දෙන්නට කන්න දෙන්න මේ 14 කෝටියක් රන්කහවණු වියදම් කරා. මේක මොන පිස්සු වැඩක්ද කියලා ඔහු හිත නරක් කළා. ඔහුට තව තවත් දාණය ගැන වර්ණනා කළා නම් ඔහුට ඒක දරා ගන්න බැහැ. අදවල පැලිලා මියනන්නට දෙන්න. ඒ කියන්නේ අද කියන්නේ හાર્ට් ඇටැක් කියන. ඔහුට මේ දරා ගන්න බැරි කාරණේ නැවත නැවත වර්ණනා කරලා අනුමෝදන් කරනකොට ඔහුට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ පවා විනාශ වෙනවා. ඒයින් වළක්වන්නට ඕන නිසා මම එතන අනුමෝදනාව නොකළේ කියලා බුදුහාමුදුරුවෝ විහාරයේදී එයා සතුටු මහදානේ පිළිබඳ අනුමෝදනාවක් කරනවා. ඇයි? මසුරාට දාන කතාව ප්‍රිය කතාවක් නෙමෙයි අපේ කතාව. දුස්සීලයට සීල කතාව ප්‍රිය කතාවක් නෙමෙයි අපේ කතාව. ඒ නිසා අනිත් අයට යම් යම් දේවල් කියා දෙනකොට දැන් පෞල් ජීවිතවල උලක්ගා මෙබඳු තැන් පටලවා ගන්න අවස්ථාවකට පෙනෙනවා. සැමියා දහම්මකට එතරම් නැඹුරුවක් නැත්නම් විරිද උදේ හවස මොකද්ද කරන්නේ? සැමියාට මේ දහමේ තියෙන වටිනාකම කියා දෙන්න උත්සාහ කරනවා. එහෙම තමයි අකමැති දේ නැවත නැවත කියනකොට නැවත නැවත බල කරනකොට මොකද වෙන්නේ? ඒක මහා කරච්චලයක් වෙනවා. ඊට පස්සේ බණ මතක් කරනකොට, පන්සල මතක් කරනකොට, හාමුදුරුවෝ මතක් කරනකොට ස්වාමීන් වහන්සේ පිටතට. ඊට පස්සේ මොකද කියන්නේ? අනේ හාමුදුරුවෝ හරිම ආසනාව අපේ මහත්තයාට මේ වගේ කියන්නවත් බැ තරහ ගන්න. ඒ මට්ටමට ගත් එකක්ද? අර අකමැති දේ නැවත නැවත බල කරන්න. ඒ නිසා අනේකා දාණයට කැමති නැතිනම්, අනේකා සීලයට කැමති නැතිනම්, අනේකා ගුණයට කැමති නැතිනම්, එබඳු පුද්ගලයාට යම් යම් දේවල් කියා දෙනකොට ප්‍රියමනාප විදිහෙන් ඒ කරුණු කියා දෙන්නේ කොහොමද කියලා අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන වුණෝගේ සිතුම් පැතුම් හඳුනාගෙන. එහෙම බැරි නම් ඉතින් නිහඬ වෙනවා හැරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් විචක්ෂණ උපක්‍රමශීලීව ඒතනත් යොමු කරන්නට ඕන. එහෙම නැතුව අවිචාරවත් විදිහට නැවත නැවත ඒවා කියන්නට බල කරන්නට ගියොත් තියෙන ටිකක් නැති වෙන්නටත් පුළුවන්. එනිසා ඒක අනේකාගේම දෝෂයක් නෙවෙයි. ඔහු ප්‍රිය නොවන කාරණේ නැවත නැවත කියන්නට ගියාම ඒ තුළ කෝපයක් ඊශ්වරයක් ආවේගයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ කතාව නිතර නිතර ඇහෙනකොට ස්වාමියාට විවිධ පන්සල් වල ඒක ගැන තෘෂ්ණ නැති හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ පන්සල් යන හදනකොට පින්කමක් කරන්න හදනකොට දානයක් දෙන්න හදනකොට ඒකටත් බාධා වෙන තත්ත්වයක් පැමිණෙනවා. ඇයි? මේ කොච්චර හරි කන්දොස් ක්‍රියාවක් ඇති වෙන්නේ මේ පන්සල් ගිහිල්ලා තමයි කියලා ඒකත් වළක්වන්නට බෑම් කරන්න
ඒවා ඉතා පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒ නිසා ප්‍රේමචන කතා කිරීම කියන්නේ හුදෙක් අනිකන් නලවන්නට නිකන් බොරු කියලා ඒ තනත්තා කැමති කැමති විදිහේ දේවල් කියලා තමන්ගේ වැඩේ කරගන්නට අර මුරුංගත්තේ තියනවා කියන විදිහේ කටයුත්තක් නෙවෙයි පින්නතුනි. ඒ වගේම ප්‍රේමචන කතා කරනවා කියන්නේ ධර්මයේ අභිධර්මයේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ දානේ සීලේ මේවා ගැන මේවානේ හොඳ ඒවා. ඒ නිසා ඒවා ගැන කියනවා. ඒවා තමයි ප්‍රේමචන කියලා අයෝග්‍ය තනදී ඒවා කතා කිරීමක් නෙවෙයි. එනිසා කතා කරන්නේ කොහොමද? ඒකේ යහපතක් වෙන්නේ කොහොමද? ඒ යහපතක් වෙන දේ ප්‍රියශීලීව අනේකාට දෙන්නේ කොහොමද? ඒ පිළිබඳව අපි පරිස්සමින් තේරුම් ගන්න ඕන. ඒ නිසා සිද්ධ වෙන්නට යන විනාශයක් වළක්වන්නට ඕන තරදී අපිට ප්‍රිය වචනේ භාවිත කරන්න පුළුවන්. අනේකා යහපතට පොළඹවන්නට ඕන අවස්ථාවේදී ප්‍රිය වචනේ භාවිත කරන්න පුළුවන්. හැබැයි තත්ත්ව යථාර්ථ ඒ තන සුදුසු පරිදි භාවිතා කරන්න ගත්තේ නැත්නම් ඒ ප්‍රිය වචනයෙන් වංචනික බව පිණිස හේතු වෙන්නට පුළුවන්. අනිකා වරදට කොළඹවන්නට හේතු වෙන්නට පුළුවන්. අනිකා හිතුවක්කාර කරන්නට හේතු වෙන්නට පුළුවන්. අනිකාට පුස්සක් නැති වෙන්නට පුළුවන්. දැන් ප්‍රසිද්ධම කතාවක් පිටුතුන් අහලා ඇතිනේ අම්මා ගෙදර යන්න දෙයක් නැතුව ඉන්නකොට පොඩි දරුවා අල්ලගුවක් තනින් පොරෙන් කඩාගෙන ආව බඩගිනි කිව්වා. අනේ මුත්තේ අද මේ වැන්දනයක් හදන්න උත්තර දුිටි බොහොම හොඳයි මේ කෙනා අපේ කියලා ප්‍රේසීලිව කතා කරන එක අරගෙන මොයලා දුන්නා. අද මොකද ප්‍රතිඵලය වුනේ? මහා හොරදෙටුවෙක් වාරට පත් වෙලා තමයි අවසානේ දානවා. එයි නුසුදුසු තැන ප්‍රිය වචනේ මහවිතා කියන. ඒබඳු තැනකදී තදින් සිටීම අවවාද කිරීම හෝ දඬුවම් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. දරුවේ විපති බලක් ගන්න. ඒ නිසා ප්‍රිය වචන කතා කිරීමත් යෝග්‍ය තන හඳුනාගෙන පවත්වන්නට ඕන. ඒ යෝග්‍ය අයෝග්‍ය බව මෙන්න මෙතනයි කියලා අපට රාමුවක් හදාගන්න පුළුවන් කමක් නැහැ. අවස්ථාවක් එක්ක, කාරණයක් එක්ක, පුද්ගලයක් එක්කලා, ඒ පුද්ගලයාගේ මනෝභාවයක් එක්කලා විටින් විට මේවා වෙනස් වෙනවා. ඊළඟට අර්ථචරයාව. අර්ථචරයාවයි කියලා කියන්නේ මොකක්ද? අනිකාගේ යහපත පිණිස ක්‍රියාත්මක වීම. බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ දානයට යොමු නොවුණු මසුරු පුද්ගලයා දානයට යොමු කිරීම අර්ථචරයයි. සීලයට කුරු නැති පුද්ගලයා සීල රකින්නට පෙළඹවීම අර්ථචරයයි. ඊළඟට ගුණයට නැඹුරු නොවුණු පුද්ගලයා ගුණධර්මයට නැඹුරු කිරීම අර්ථචරයයි. දානය, සීලය, ඒ වගේම ප්‍රඥාව දියුණු කිරීම, භාවනාව මෙබඳු කාරණාවලට අන්නයි යොමු කරලා පොළඹවලා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ධර්මතාවයන්දී යම් කිසි දියුණුවක් ඇති කරන්න පුළුවන් නම් ඒ සඳහා අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් එතන අර්ථචාරයක් සිද්ධ වෙනවා. හැබැයි අර මුලින් කිව්වා වගේ ඒ කාර්යයෙන් අපි ප්‍රවේශයෙන් කටයුතු කරන්න ඕන. දැන් සමහර වෙලාවට අපි ජීවත් වෙලා ඉන්න කාලේ කොහොම හරි අම්මා තාත්තා ගුණධර්මයට නැඹුරු කරගන්නට ඕන. හැමෝටම අපේ මව්පියෝ එච්චර ගුණධර්මයට නැඹුරු වෙලා නැහැ. ඒ නිසා අපි මේ දවස්වල පුළුවන් තරම් උත්සාහ කරනවා අම්මා තාත්තලායි බණ අහන්න, සරස්සන්න, භාවනා ස්ථානවලට එක්කන් යන්න, ඒ වගේම දන් දෙන්නේ ලොකු කරන්න. මෙහෙම උනන්දු වෙන සත්පුරුෂ දරුවෝ ඉන්නවා. නමුත් ඒ සත්පුරුෂකම විතරක් ප්‍රමාණවත් නැහැ. මුරුද භාවයට හත් වුණාම ඒ ඇතුළ සද්ධාව සීලය නැතිනම් එතනට පෙළඹවීමේදී ඉතාල ප්‍රවේශමින් කටයුතු කරා. අපට ඕන වෙච්ච පවර දෙීම කරන්න බෑ. ඒ අය යොමු වෙන ප්‍රමාණය හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. මෑතම අපි ලැබපු අත්දැකීමක් තමයි එක්තරා තරුණ මහත්මේ විදේශ රටක පදිංචි වෙලා සේවය කරමින් සිටිය. එතුමාට අවශ්‍ය වුණා තමන්ගේ මෑණියන්ට සංග්‍රහ කරන්න තියානම් මිය ගිහිල්ලා මෑණියන් දැන් බොහොම වෘද්ධ වයසේ ඉන්නේ. එතුමියට ටිකක් ගුණදහකට මනස යොමු කරන්නට ඕන කියන අදහසින් අර විදේශ රටේන නික්මිලා ඔහු නැවත ලංකාවට ආවත් අම්මා ගුණධර්ම වලට ටිකක් යොමු කරන්න ඕනේ. මේ යෝජනාව කරනකොටවත් මම කිව්වා හැබැයි පරිස්සමින් ඒක කරන්න ඕනේ. අන්තිමට වියලිදළු ඉක්මනින් නවන්නට ගිහිල්ලා කඩා ගන්නට එපා. ඒ නිසා ලපටිය වලවනවා වගේ නවන්න දැන් ඔහු ප්‍රවේශමින් කරන්න ඕනේ වැඩක්. ඒ නිසා හොඳට බුද්ධිමත්ව හිතලා කල්පනාකාරීව කටයුතු කරා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා ලංකාවේ රැකියාවක් කරමින් මෑණියන් පිළිබඳව සුදාක් උනන්දුවෙන් කටයුතු කළා. මව ගුණධර්ම වලට නැඹුරු කරා. අන්තිමට දවසක් මට කියනවා හම්බුනේ
පරාදම ලංකාවට නැවිත් සිටියා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඒ ආමන් සිද්ධ වුණේ අර විදේශ රටේ ඉඳගෙන අම්මට යම් යම් උපදෙස් දෙනකොට දුරස් බවක් එක්කලා කියන දෙයට එක්තරා ප්‍රමාණයකින්වත් අනුව කරනවා. දැන් ළඟ ඉන්නකොට මොනවා කිව්වත් ගණන් ගන්න නැති මට්ටමට කොහොමවත් නම් අපිට බැරි මට්ටමක් දැන් ඇති වෙලා තියෙනවා. එතකොට ඒක අපි පරිස්සමින් තේරුම් ගන්නවා. වයස්ගත වෙනකොට සමහර වෙලාවට දුර ඉන්න කෙනා අසත්පුරුෂයා වුණත් ඒ මව්පියන්ට ප්‍රිය වෙන්නත් පුළුවන්. අනේ කාලෙකින් ආවෙත් නැහැ දරුවා. උඟක් කාලයකට පස්සේ තමයි ඇවිත් ගියේ. එහෙම හිතනවා. ළඟම ඉන්න දරුවා දිවා රාත්‍රී කැප වෙලා සියලු දේවල් කරන්නේ ඒ දරුවා. හැබැයි ඒ දරුවා සමහරට පේන්නම බැරි අප්‍රසන්නම කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? හැමදේම අරක කරන්න එපා, මේක කරන්න එපා, මෙහෙම කරන්න, අර එහෙම කරන්න කිය කියා හැමතිස්සෙම උපදෙස් දෙනවා, නීති පනවනවා. එතකොට ඒවට ඒ සමහරට අකමැති වෙන්නත් පුළුවන්. මොකද හැම කෙනෙක්ම කැමති තමන් කැමති විදිහට කටයුතු කරන්න, තමන් ප්‍රිය විදිහට ක්‍රියා කරන්න. ඒ නිසා සමහරට ගමක හුදකලාවේ ඉන්නකොට නෑ අම්මේ අපි නගරයට යන්න, දැන් අර හොඳට ගෙයන්තරක් හදලා තියෙනවා, හොඳට බාත්รูම් තියෙනවා, හොඳට වායු සමනය කරපු කාමර තියෙනවා, මෙච්චර පහසුකම් තියෙදි අපි අම්මලා තාත්තලා දුක් විඳින්නේ මොකටද? එහෙට යන්න කියලා එක්තර වෙන යනවා. නමුත් ගියාට ඒක හිර ගියක් වගේ වෙන්න පුළුවන් අපතත්. අර ගමේ ගොඩේ ඒ පුංචි ගෙදර මදුරුවක කකා සීතල අවුව වැස්ස පින්න ඔක්කොම දරාගෙන ඒ ගමත් එක්කලා ඉන්න එක ඇයට හෝ ඔහුට හුරු පුරුදු තරක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා නෑ එතන තමයි, එතන නෙමෙයි, මෙතන තමයි සුදුසු තැන කියලා. අපි කෙනත් තිබ්බට හරියන්නේ නෑ. ඒගොල්ලන්ට ඒක ප්‍රේසීවී නොවෙන්න පුළුවන්. ඒ නිසා අනිකා සුචරිතයට යහපතට යොමු කරනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ ඇගේ රුචිකම් පිළිබඳව හඳුනා ගන්න. එම අකමැති විදිහෙන් දේවල් කරන්නට ගියොත් අපි කොච්චර සද්භාවයෙන් කරන්න උත්සාහ කළත් තේරුමක් නැහැ. ඒගොල්ලෝ ගැටෙන්නට පුළුවන්. හැබැයි අත්‍යවශ්‍ය අවස්ථාවකදී ලොකු හානියක් වළක්වන්නට ඕන තැනකදී අපිට ඒගොල්ලන්ගේ ප්‍රියශීලී බව හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. අපි හිතමු බරපතල රෝගයක් හැදිලා තියෙනවා, බෙහෙත් දුන්නට බොන්නේ නැහැ. එතකොට ඉතින් නහය විකලා හරි කටේවත් කරන්න වෙනවා. එතකොට මේ හිතවත්කම්, ප්‍රියශීලීකම්, ආදරය දෙනිහද බලහගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙලාවට ඒ බෙහෙත කොහොම හරි ගොඩක් ඒ විනාසයෙන් වළක්වන්න ඒ බහු තැනකදී අම්මා තාත්තා කියලා හරියන්නේ නැහැ. ඒ කාර්ය කරන්නට වෙනවා. ඒස අර්ථචාරයව කියන තැනදී නිකම්ම ඔළුව අත ගන්නවා කියන එකවත් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියනවා. මහා කරුණාවයි කියනකොටම අපිට නිකන් හැඟෙන්නේ හරිම මෘදු මොළො බොහොම සෞම්‍ය ගතියක් වෙන්නට ඇති. තථාගතයන් වහන්සේගේ සෞම්‍ය ගති තියෙනවා. හැබැයි මහා කරුණාවයි කියන්නේ හැම විටම සෞම්‍ය ගති ප්‍රකට කිරීම නෙවෙයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වෙත උබතෝ කෝටික ප්‍රශ්නයක් අරගෙන එනවා රාජකුමාරේ. ඇත්තටම නිගණ්ඨයෙන් තමයි ඔහු යොමු කරන්නේ. මොකක්ද මේ උබතෝ කෝටික ප්‍රශ්න? උබතෝ කෝටික කියලා කියන්නේ කෙළවරවල් දෙකක් තියෙනවා. ඔහු කිව්වක් ප්‍රශ්නට අහුවෙනවා, නෑ කිව්වක් ප්‍රශ්නට අහුවෙනවා. ඒ විදිහට මොන විදිහකින්වත් උත්තර දෙන්න බැරි විදිහේ දෙකළවරින් අහුවෙන විදිහේ ප්‍රශ්න. දැන් මොකක්ද අහලා යොමු ප්‍රශ්නේ? තථාගතයන් වහන්සේ හැම විටම ප්‍රිය වචනවල කතා කරන්නේ. ඔහු කිව්වොත් අහන්ද, එනම් දේවදත්ත හාමුදුරුවන්ට විග්‍රහ කළේ ඇයි? දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් අපාගත වෙනවා, මෝඝ පුරුෂයා ගොඩ ගන්නට බෑ. ඒ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒක ප්‍රිය වචනයක් නෙමෙයි. ඊළඟට වැරදි කරන අයට තථාගතයන් වහන්සේ මෝඝ පුරුෂය කියලා විග්‍රහ කරලා තියෙනවා. ඒවා ප්‍රිය වචන නෙමෙයි. එනම් තථාගතයන් වහන්සේ ප්‍රිය වචනමයි කතා කරන්නේ කිව්වොත් මේ ප්‍රශ්නේ අනිත් අතට තථාගතයන් වහන්සේ ප්‍රිය වචනම පවණක් නෙමෙයි කතා කරන්නේ කිව්වොත් එය තථාගතයන් වහන්සේට උචිත නැහැ නේද කියලා ඊළඟට ප්‍රශ්න කරනවා. මෙහෙම අහලා ඉවරට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් රාජකුමාරයා ඇවිදින් මේ තැන විමසුවාට පස්සේ බුදුහාමුදුරුවෝ ඕ කියන්නේ නැහැ, නැහැ කියන්නේ නැහැ. ඒ වෙලාවේ ළඟට කුඩා දරුවෙක් පෙන්නලා අහනවා, කුමාරයනි මේ කුඩා දරුවා නොදැනුවත්කම නිසා යම්කිසි කැට කැබලිත්තක්, ගල් කැටයක්, මොනවා හරි පළතුරක ඇටයක්, මොනවා හරි උගුරේ ඉර කරගත්තොත් දරුවා කෙරෙහි අනුකම්පා කරන කාරුණික මම විසින්, එහෙම නැත්නම් කිරිමම විසින් කුමක් කළ යුතුද? ස්වාමීනි ඉක්මනින් මේ උගුරේ ඉර කරගත් කැට කැබලිත්ත ඉවත් කරන්න. හොඳයි කුමාරයනි, ඒක පහසුවෙන් ඉවත් කරන්නට බැරි නම් කුමක් කළ යුතුද? ස්වාමීනි මතු අවස්ථාවක ඔළුව උකුලට හිර කරගෙන
කට බලහත්කාරයෙන් ඇරලා ඇඟිල්ල දිවියට දාලා ලේන්තර කරලා හරි ඉවත් කරන්නට ඕන කොහොම සඳහාද ඒ දරුවාගේ ජීවිතය රැකෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කියලා මේ තමයි කියන්නේ බුදුහලොත් විදිහට අන්නයට කරුණ කියා දීලා සුචරිතයට යොමු කරන්න පුළුවන් නම් එහෙම කරනවා එහෙම බැරි අවස්ථාවල නිග්‍රහ කරලා එතනින් වළක්වන්න ඕන එතනදී නිග්‍රහ ඒක තමයි මහා කරුණා ඇයි එහෙම කරන්නේ අර්ථචාරය අවසන් යහපත පිණිස විනාශයක් කරන්න නෙමෙයි ඒසම් වැදගත් වෙන්නේ බැනවදිනවද ප්‍රශංසා කරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ මොකක්ද බැනවදින එක හරි ප්‍රශංසා කරන එක හරි කරන්නේ කවර පරමාර්ථයේ ඉනිසාලේ සමාජයේ කතාවක් ඇති වෙලා තියෙන අඥානයාගේ ප්‍රශංසාවට වඩා ඥානවන්තයාගේ චෝදනාව උත්තරීතරයි කියන්නේ ඒ ඥානවන්තයා චෝදනා කරන්නේ පදනමක් ඒක යම්කිසි කාරණයක් තියෙනවා ඒකට ටිකක් ඔයලා බලුවොත් හිතලා බලුවොත් තමයි හැදෙන්න දෙයක් අඥානයා ප්‍රශංසා කරන්නේ අපේ අහකට පිළිද නෙවෙයි ඔහුට යමක් අපෙන් ගන්නට ඕන වෙනකොට නැති ගුණක් තියෙන වර්ණනා කරනවා දැන් සමහරවිට සමහර තැන් වලට ගියන් පස්සේ ඒ මිනිස්සුන්ගේ වැඩ කර ගන්න ඕනේ පස්සේ අපි අපේ නායක හාමුදුරුවෝ වැඩියා මහානායක හාමුදුරුවෝ කියලා කතා කරන අවස්ථාවක් තියෙනවා මහානායක හාමුදුරුවෝ කියන නායක පදවියක්වත් ලැබිලා නැහැ ඒත් එහෙම කතා කරනවා පණ්ඩිත හාමුදුරුවෝ ආචාර්ය හාමුදුරුවෝ මහාචාර්ය හාමුදුරුවෝ එහෙම පදවි තියන අය ගැන කතා කරලා කමක් නැහැ ඒක නැති අයත් ඒ විදිහට ධර්ම හාමුදුරුවෝ දිලා කතා කරනවා මොකටද ඒ තමන්ගේ වැඩ ටික කර ගන්න ඕන වෙන්නේ පදනමක් නැතු යුක්තියක් නැතු හේතුවක් නැතු එහෙම කතා බහ කරනවක් නැහැ. ඒ නිසා අඥානයාගේ ප්‍රශංසාවට වඩා ඥානවන්තයාගේ නිග්‍රහය වටිනවා කියලා කියන්නේ ඇයි? එය ආර්ථචාරයව පිණිස වැදගත් වෙනවා. ඒ සබුදුර දේශනා කරනවා නිධිනංග පවත්තාන යම් පස්සේ වජ්ජදස්සෙන නිග්‍රහිතවාදී මේදාවේ කාර්ය සම්පන්නිතම් මජේ කාර්ය සම්භජමානස්ස සේයෝ හෝති නපාපිය. යම් කෙනෙක් නිධානයක් පෙන්නනවා වගේ වැරද්ද පෙන්නලා දෙනවා නම් නිග්‍රහ කරලා බැනගනිලා හරි දඬුවම් කරලා හරි පෙන්නලා දෙනවා නම් එබඳු සත්පුරුෂයෝ ඇසුරු කරනවා. ඇයි? එබඳු සත්පුරුෂයන්ගේ ඇසුර අයහපත පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිසමයි තියෙන්නේ. ඇයි? ඒ පෙන්නලා දෙන වැරද්ද නිසා එය දැකීම අපට මෙලොව කරවිත සූත්‍රයක් පවතින්නේ. ඒ නිසා අර්ථචාරයවයි කියන තැනදී අර පරිත්‍යාගශීලී වීමවත් එහෙම නැත්නම් ප්‍රේවචනයෙන් කතා කිරීමවත් කියන එකම නෙමෙයි. අනේ කාසමක හොඳ හිත තියාගන්නවා කියන එකම පමණක් නෙමෙයි හොඳින් කරන්නට පුළුවන් නම් එහෙම හොඳින් කරන්නට බැරි නම් අර්ථචර්යාව සඳහා ප්‍රමුඛයෙන් කතා කරන්නට ප්‍රයත්න කරන සිද්ධ වුණා අපේ හිත නරක කරගන්නේ නැතිව අනේකාට ප්‍රමුඛයෙන් කතා කරන්න ප්‍රයත්න වෙන්න පුළුවන් දැන් උදාහරණයක් ඇටියට අපිට පොඩි දවසක් වැරද්දක් කරනවා දැන් වැරද්දක් පස්සේ අනේ අපි හිත නරක කරගන්නේ කොහොමද නේ අපි ඉවසීම පුහුණු කරන්න ඕනේ කියලා අහක බලාගෙන නිකන් කිව්ව දරුවට මොකක්ද ලෝකාභිවෘද්ධිය සඳහා දරුවාට දඬුවම් කරලා දරුවා වර්ධනය වළක්වා ගන්නත් ඕනේ. එහෙනම් හිත නරක කරගන්නේ නැතිව බලන්න පුළුවන් වෙන්න ඕනේ. හිත නරක කරගන්නේ නැතිව දරුවාට දඬුවම් කරන්න පුළුවන් වෙන්න ඕනේ වර්ධනය මුදවා. ඒක හරි පරිස්සමින් කරන්න ඕන දෙයක්. ඒක එකපාරටම කියන තරම් ලේසි නෑ. කොහොමද හිත නරක කරගන්න තු දඬුවම් කරන්නේ? කොහොමද හිත නරක කරගන්න තු දඬුවම් දෙන්නේ? ඒක තමයි මාර්ගයෙන් කතා කරන්නේ. ඒක තමයි පුහුණු අවශ්‍යයි. ඒක තමයි ප්‍රසන්න නැරත්ම කියන දෙපසම තේරුම් ගන්න කටයුතු කරන්න ඕන කියලා. එහෙම කරන්නේ බැරි නම් එක්ක අපි පැවැත්ම තුල අගතිගාමී වෙනවා, එක්ක අපි නැරත්ම තුල අගතිගාමී වෙනවා. ඒ දෙපසම එක පැත්තකට හැන්නොත් එතන සමබර චර්යාවක් නෙමෙයි. ඒක සමචර්යාව මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. කොයි පැත්තකින් හරි කරන්නේ නැහැ. වැඩි දුරක් යන්න බෑ. ඒ නිසා නිවන් දකින්නත් අකණ්ඩව සමබරව මේ ගමන යන්න නම් තමන්ගේ විමුක්තිය සඳහා ආවේග පාලනය කරන කෙලෙස් ධර්ම හඳුනාගෙන ඛණ්ඩනය කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම ලෝකීය හපුතු පිළිස කල්පිතු දෙවියන් දරන හඳුනාගෙන කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ සබුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර්ථචර්යාව සුදුසු තැන සුදුසු ආකාරයෙන් හඳුනාගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. කෙනෙකුගේ යහපත වෙනුවෙන් කරන දේ අනිකාට ඒ විදිහම ක්‍රියාත්මක කරන යහපතක් නොවෙන්නේ. එතනදී සංශෝධනය කරන ප්‍රයත්න කරන්නේ කොහොමද?
කෙනෙකුට අයහපතක් වෙච්ච දේ වුණා තව කෙනෙකුට යහපතක් වෙන හැටියට යොදවන්නට පුළුවන්. මේවා පරිස්සමින් තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන ලක්ෂණය. ඊළඟ අවසාන කාරණේ තමයි සමානාත්මතාව. සමානාත්මතාව මේකත් හරියට වරද්දගෙන තියෙන කාරණා. සමානාත්මතාව කියන පස්සේ හැමෝමත් එක්කලා සමාන විදිහට ජීවත් වෙන්න ඕන වගේ තමයි හිතන්නේ. එහෙම එකක් තිබුණා උදේසම කරන්නේ. බේබද්දත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? දුරාචාරයේ ඉඳන මනුෂ්‍යත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? මිනිමරුවත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? දුස්සීගත් එක්ක අපි කොහොමද සමාන වෙන්නේ? එහෙම එකක් දේශනා කරන්න නැහැ. සමානත්වතාවයක් පාවිච්චි කරන්න ඇත්තේ කොහොමද? තත්ත්ව යථාරාම ඒකේ තැනට සුදුසු පරිදි. ඒ නිසා මනුෂ්‍ය ධර්මයේ සමස්තයේ සිතන්නට සුදුසු තැන වල කවුරුත් අපේ සමතාවය සා ගන්නවා මනුෂ්‍යත්වයේ. මනුෂ්‍යකම. දුරාචාරයට ඇදහි විච මනුෂ්‍යවම මිනිමරුව වුණා, සීලවන්තයව වුණා, දුස්සීන ඔක්කොම මනුෂ්‍ය. ඒ නිසා පොදුවේ මිනිසුන් කියන ප්‍රමාණයෙන් අපි ගණනය කරනවා එතනදී මේ කෙනා බෙදන්නේ අපිට කාටත් එක විදිහට සංගත. හැබැයි අපි යම්කිසි සක්‍රියවකට යොමු වෙනවා අපි හිතමු හොඳ පින්කමක් වෙලාවට පරවට යාපෘත් වෙන සේකම කටයුතු කරන රට ගන්න එතනදී අපට පුළුවන් වෙන්න ඕනේ ඒකට ගැළපෙනා විතරක් බෙදා ගන්නට ඊළඟ කටයුතු කඩාකප්පල් කරන අසත්පුරුෂයෙක් සම්බන්ධ කර ගන්න නැතුව එතකොට මේකෙන් අදහස් කරන්නේ ඇය වර්ධනය කරන්න කියන එක නෙමෙයි. ඒ අසත්පුරුෂයෙක්ට උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් නම් ඒක වෙනම කරා. හැබැයි මෙතනට පටලවා ගත්තොත් මොකද වෙන්නේ? භවයෙන් භවය අසත්පුරුෂයෙක් අපිත් එක්ක ගැටි ගැටි හැදී යන්නේ පාසලේ. එහෙම වුණාම මොකද වෙන්නේ? අර බල්ලොත් එක්ක නිදාගත්තාම මැක්කොත් එක්ක නැගී ඉඳනවා කියනවා වගේ නුසුදුසු පුද්ගලයෙක් එක්කලා සමානචාරයක් පවත්වන්න ගියොත් විනාශයේ කියනවා කියනවා. ඒ නිසා සමානාත්මතාවයේ පැවැත්මේ යුත්තේ සීලවන්තයා සීලවන්තයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. එතකොට සෝවන් පුද්ගලයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තයා සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. පොදුවේ මිනිස්සු ගන්න පස්සේ මිනිස්සු සමග සමානාත්මතාවයෙන් කටයුතු කරනවා. නමුත් ඒ අතර පවතින උස්පහක්කම් අපි පරිස්සමින් තේරුම් ගන්නකොට වෙනස්කම් තේරුම් ගන්නකොට තේරුම් අරගෙන ඒ වෙනස්කම් අනුව හඳුනාගෙන යෝග්‍ය අයෝග්‍ය බව වටහාගෙන ඕන සමානාත්මතාවය පවත්වාගන්න. එහෙම නැතිවම වෙන්නේ නුසුදුසු තැන හැටලිලා තමන්ගේ චරිතය විනාශ වෙනවා. ඒ නිසාම අසේවනාච බාලාණන් කියලා මහාන්තු දේශනා බාලයෙන් ඇසුරු කරන්න එපා. බාලයෙන් ඇසුරු කරන්න එපා කියන්නේ වර්ධනය කරන්න කියන එක නෙමෙයි. අපි ඉන්න ස්ථාවරයේ ඉඳගෙන බාලයව ගොඩ ගන්නට පුළුවන් නම් එහෙම කළාට කමක් නැහැ. හැබැයි ඒ තරත්තත් එක්ක සමචාරයවට ගිහිලා අපි පිළිගෙනවා නම් එවන් කරන සමානාත්මතාවය කියන්නේ ඒක සුදුසු නැහැ. එතනදී පරිසරයෙන් අයින් වෙලා ඉන්න. ඒ නිසා සමාජයේ අපි ජීවත් වෙනකොට එකට ජීවත් වෙනකොට අපිට විවිධ කාරණාවල සමානාත්මතාවය සලකාගෙන ක්‍රියාත්මක වෙන්න වෙනවා. හැබැයි ඒ විනාශයේ පිණිස නෙමෙයි යහපතයි කියන බව අපට කියන්න ක්‍රියාත්මක වෙනකොට එතකොටයි තත්ත්ව යථාර්ථ ඒ තර සුදුසු පරිදි සමානාත්මතාවය භාවිතා කරන්න ඕනේ. ඒ නිසා මේ කාරණා සිහි පවත්වාගෙන අපි විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙනවා වගේම පැවැත්ම තුලත් අපි සන්ධාවයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. පැවැත්ම තුල අපට සහාය වෙන උපකාර වෙන කිරිස් හයක් පිළිබඳව සදිසාවසෙන් බුදුහාමුදුරුවෝ සිගල්වල් සූත්‍රයේදී දේශනා කරනවා. මේ සංසාරයෙන් කියන නම් කරලා තියෙන පුද්ගල කර්මයන් හයත් එක්කම එකට එකතු වෙලා අපිට මේ ජීවිතයේ සමාජයක් විදිහට පවත්වා ගන්න වෙන්නේ. ඒක සමාජයක් කියනවා තනි පුද්ගලෙක් නෙවෙයි තව බොහෝ දෙනෙක් එක්ක නැදී පවතින්නේ. ඒ අයගෙන් අපට යුතුකම් වගකීම් ඉටු වෙනවා වගේම ඒවා ඉටු උනත් නොඋනත් අපේ යුතුකම් වගකීම් අපි ඉටු කරන්නට උනන්දු වෙන්න ඕනේ. ඒත් අපි කලින්ම පටන් ගත්තාම අනේකා තමගේ යුතුකම් වගකීම් ඉටු කරමින් යම් ප්‍රමාණයකින් කරගෙන ඒ සාමිතය යුතුකම් ඉටු කරන්නේ අපි විතරක් මොකද කරන්නේ කියලා නිහඬ වෙන්න එපා. අපි මොලින් පටන් ගන්න. ඒ පටන් අරගෙන කරනකොට අනේකා පුළුවන් කියන්නේ නැгийකි. එහෙම කවදාවත් මොකලා වුණා ඒත් අපිට කරන්න දෙයක් නැහැ. අපිට කළ හැකි දේ සමාජයේ වෙනින් කරන්න. ඒ සමාජයේ වෙනින් කරන පැවැත්ම වෙනින් කරන යහපත කරන කම තමයි බුදුහාමුදුරු දේශනා කළේ සතර ආකාරයකින් දානීය ප්‍රේමචර්ය ආර්ථිකයව සමානාත්මතාවය වශයෙන් මේ සතර සංග්‍රහ වස්තු ඒ ඒතර සුදුසු පරිදි භාවිත කරමින් තමන්ගේ අනුගේ යහපත වෙනින් ක්‍රියා කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළා. මේ කාරණා සිහිපත් කරගෙන
සතර සංග්‍රහ වස්තු නිසිලස භාවිතා කරමින් විමුක්තිය සඳහා ක්‍රියාත්මක වෙන අතරතුරේම ලෝකේ යහපැවැත්ම උදෙසා තමගේ ශක්ති ප්‍රමාණයෙන් නුවණින් ක්‍රියාත්මක වෙන්න මේ අසු දහම් කරුණ හැම විලාසම මහෝපකාරී වේවා ආකාශත්තා